ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර අභිධර්මය 2016-2017 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය. අභිධර්ම ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය. රෝම ඉලක්කම් 1. අ කොටස. අ ප්‍රශ්නය. ලකුණු දෙකක් හිමි වෙනවා. අභිධර්ම පරියායයේවත් අභිධර්ම දේශනා ක්‍රමයේ දක්නට ලැබෙන ලක්ෂණ දෙකක් දක්වන්න. ලක්ෂණ දෙකක් දක්වන්නට කියන අභිධර්ම දේශනා ක්‍රමය. හුදු ශාස්ත්‍රීය හා නිශ්චිත විලාසයෙන් විස්තර කිරීම, පාරිභාෂික පද භාවිත කිරීම කියන ලක්ෂණ දෙක. ශාස්ත්‍රීය වශයෙන්මයි ශාස්ත්‍රීය විදිහටම අභිධර්ම ග්‍රන්ථවල තොරතුරු දැක්වෙන්නේ. පාරිභාෂික පද ඒ සඳහා භාවිත වෙනවා. පාරිභාෂික වචන විශාල සංඛ්‍යාවක් තියෙනවා අභිධර්මයට යෝග්‍ය වෙච්ච අභිධර්මයේදී පාවිච්චි වෙන. රෝම ඉලක්කම් 1 යටතේ දක්වන ප්‍රශ්නයේ කොටස් දෙකක් දක්වනවා අභිධර්ම ප්‍රශ්න පත්‍රයේදී අ සහ ආ කියලා. ආ ප්‍රශ්නය සුත්ත පරයයෙහිව සූත්‍ර දේශනා ක්‍රමයේ දක්නට ලැබෙන ලක්ෂණ තුනක් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නය. ලකුණු තුනක ප්‍රශ්නය. දක්නට ලැබෙන ලක්ෂණ තුනක්. තුනක් ඉදිරිපත් කළාට පස්සේ ලකුණු තුනක් ඔබට හිමි වෙනවා. උපමා උපමයේ ගැළපීම, කතා පුවත් මගින් කරුණු පැහැදිලි කිරීම සහ ජනකාන්ත සංනිවේදන ක්‍රම භාවිත කිරීම කියන කරුණු පොතේ දැක්වෙනවා. අභිධර්මයේ පොතේ මේ කරුණු පළවෙනි පාඩමේ දැක්වෙනවා. උපමා උපමයේ ගැළපීම, කතා පුවත් මගින් කරුණු පැහැදිලි කිරීම, ජනකාන්ත සංනිවේදන ක්‍රම භාවිත කිරීම කියන ලක්ෂණ තුන සූත්‍ර දේශනා ක්‍රමයේදී සුත්ත පරියාය කියන කොටසේ දකින්න ලැබෙන ලක්ෂණ. දෙවැනි ප්‍රශ්නයේ ධම්මසංගිනී ප්‍රකරණය සහ විභංග ප්‍රකරණය පිළිබඳව වෙන වෙනම හැඳින්වීම් කරන්න. ලකුණු 6ක ප්‍රශ්නයක් එකක් විස්තර කිරීමට ලකුණු 3 බැගින් වගේ ඔබට ලකුණු 6ක් හිමි වෙනවා මේ ප්‍රශ්නයේදී. කොටස් දෙකක් ඒකෙ එක ප්‍රශ්නයක් විදිහට පැවතුනාට කොටස් දෙකක් තමයි පවතින්නේ. ධම්මසංගිනී ප්‍රකරණය පිළිබඳව ඉදිරිපත් කරන තොරතුරු, විභංග ප්‍රකරණය පිළිබඳව ඉදිරිපත් කරන තොරතුරු. එතකොට තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ තිබෙන ප්‍රධාන ගණීලා සැලකෙන ග්‍රන්ථ දෙකක් තමයි අභිධර්ම සාහිත්‍යයේ ග්‍රන්ථ දෙකක් තමයි ධම්මසංගණී ප්‍රකරණය සහ විභංග ප්‍රකරණය. මීට අමතරව සප්ත ප්‍රකරණයේ ප්‍රකරණ 7 පිළිබඳවම ඔබෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්කම තියෙනවා. සමහර අවස්ථාවලදී ධම්මසංගණී වගේ එක ප්‍රකරණයක් පිළිබඳව අහලා තියෙනවා. සමහර අවස්ථාවලදී ප්‍රකරණ දෙකක් පිළිබඳව අහලා තියෙනවා. සමහර වෙලාවට ප්‍රකරණ සාහිත්‍යයන් පිළිබඳ ප්‍රකරණ ග්‍රන්ථ සියල්ලක් පිළිබඳව ප්‍රශ්න අහලා තියෙනවා. ඒ විදිහට විවිධ විදිහට ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා අනිවාර්යයෙන්ම ඔබ අවධානය යොමු කළ යුතු අවස්ථාවක් තමයි තේරවාදී අභිධර්ම සාහිත්‍යයට අයත් වෙන ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳව මූලික දැනුමක් තියෙන්නට ඕන. ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව අපි බලමු තොරතුරු මොනවද දක්වන්න පුළුවන්. තේරවාදී අභිධර්ම සම්ප්‍රදායේ එන ධම්මසංගණී ප්‍රකරණයේ සප්ත ප්‍රකරණ අතරින් ප්‍රධානතම ප්‍රකරණ ලෙස සැලකේ. තේරවාදී අභිධර්ම සම්ප්‍රදායේ තියෙන ධම්මසංගණී ප්‍රකරණයේ ප්‍රකරණ 7 ප්‍රධානම ප්‍රකරණයේ විදිහට සැලකෙනවා. මාතිකා නමින් හැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළක්. මාතිකා විදිහට සඳහන් වෙන සම්පූර්ණ වූ මාතෘකා සමුදායක් තමයි මේ ධම්මසංගිනී කියන ප්‍රකරණේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ධම්මසංගිනී ප්‍රකරණ ධම්මසංගිනී ප්‍රකරණයට පමණක් සීමා වූ මාතෘකා ලෙස නොව මෙම මාතෘකා සමස්ත අභිධර්ම පිටකයටම ලියවුණු මාතෘකා ලෙස සලකනු ලැබේ. මේ මාතෘකා විදිහට ධම්මසංගිනී ප්‍රකරණයේ තොරතුරු සඳහන් වුණාට ධම්මසංගණී ප්‍රකරණයට පමණක් නෙවෙයි මේ ප්‍රකරණයේ සඳහන් වෙන මාතෘකා සම්පූර්ණ අභිධර්ම පිටකයටම ලියවෙච්ච ඒවා විදිහටයි සලකන්නේ. මාතෘකා 122ක් අයත් වෙන අතර ඉන් 22 ත්‍රික නමින් හඳුන්වයි. මාතෘකා තියෙනවා මේ ධම්මසංගණී ප්‍රකරණයේ 122ක්. ඒ අතරින් 22ක් ත්‍රික විදිහට හඳුන්වනවා. අනිත් සියල්ල දුක වශයෙන් හඳුන්වනවා.
ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ ධර්මයන් නැති කොටස්. දුක වශයෙන් හඳුන්වන්නේ ධර්ම දෙක බැගින් ඉදිරිපත් කරලා ඇති කොටස්. ඉදිරිපත් කළ තියෙන කොටස් වලට තමයි දුක යනුවෙන් හඳුන්වලා තියෙන්නේ. ත්‍රික සහ දුක යනු. චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්කේප කාණ්ඩය, අටකතා කාණ්ඩය යනුවෙන් කාණ්ඩ හතරක් මේ ධම්මසංගිනී ප්‍රකරණයේ දක්නට ලැබේ. ධම්මසංගිනී ප්‍රකරණයේ තියෙනවා කාණ්ඩ හතරක්. චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්කේප කාණ්ඩය සහ අටකතා කාණ්ඩය කියලා ඔබට විභාගයේදී අනිවාර්යයෙන්ම මේ තොරතුරු පිළිබඳව මතක තියෙන්නට වෙනවා, මතක තබා ගත යුතුයි. චිත්තුප්පාද කාණ්ඩේ, රූප කාණ්ඩේ සහ නික්කේප කාණ්ඩේ, අටකතා කාණ්ඩේ කියලා කාණ්ඩ හතරක් ධම්මසංගිනී ප්‍රකරණයට අයත් වෙනවා. චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසල අකුසල අව්‍යාකත වශයෙන් සලකා බලමින් ඒවායේ පහළවීම පිළිබඳ සාකච්ඡා කිරීම, කාමවචර, රූපවචර, අරූපවචර, ලෝකෝත්තර යන භූමීන් පවත්නා භූමිය පවත්නා ආකාරයේ ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා කිරීමද, අනතුරුව ඒවා පිළිබඳව කුසල අකුසල අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේදැයි විග්‍රහ වීම චිත්තුප්පාද කාණ්ඩයේදී සාකච්ඡා වේ. චිත්තුප්පාද කාණ්ඩයේදී සාකච්ඡා වෙනවා චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසල අකුසල අව්‍යාකත වශයෙන් සලකා බලමින් ඒවා පහළ වීම පිළිබඳව කරන සාකච්ඡාව. චිත්තුප්පාද කාණ්ඩයේදීම කාමවචර, රූපවචර, අරූපවචර, ලෝකෝත්තර කියන භූමීන් වල පවතින ආකාරයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා ක්‍රමයක් විදිහට දක්වලා තියෙනවා. ඊට පස්සේ දැක්වෙනවා කුසල අකුසල අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේදැයි විග්‍රහ වීම චිත්තුප්පාද කාණ්ඩයේදී සාකච්ඡා කරලා තියෙනවා. කුසල අකුසල අහේතුක වශයෙන් කොහොමද ප්‍රභේද වෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා. රූප කාණ්ඩයේදී රූප පිළිබඳවද, නික්කේප කාණ්ඩයේදී පදයෙන් විග්‍රහ කළ යුතු ධර්ම කොටස්ද අතිරේක සංග්‍රහයක් විදිහට අටකතා කාණ්ඩයේද මෙම ප්‍රකරණයට අයත් වෙලා තියෙනවා. රූප කාණ්ඩයේදී රූප පිළිබඳවත්, නික්කේප කාණ්ඩයේදී එක් එක් පදයෙන් විග්‍රහ කළ යුතු ධර්ම කොටස් පිළිබඳවත් අටකතා කාණ්ඩය අතිරේක කාණ්ඩයක් විදිහට දැක්විලා තියෙනවා. විස්තර වශයෙන් කරුණු දක්වපු කාණ්ඩයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ කරුණු කාරණාවන් තමයි ධම්මසංගිනී ප්‍රකරණය පිළිබඳව කෙටියෙන් අපිට දක්වන්නට තිබෙන්නේ. ලකුණු 6ක ප්‍රශ්නයක්, හැබැයි කොටස් දෙකක්, ප්‍රකරණ දෙකක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා අපි ප්‍රමාණාත්මක පිළිතුරක් ගොඩනැගුවට පස්සේ ඒ ප්‍රශ්නයෙන් ඊළඟ ප්‍රශ්නයට යා යුතු වෙනවා. ඊළඟ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට ඉක්මනින් අපි ගමන් කළ යුතුයි. එසේ නැත්නම් සමහර ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්නට අපිට කාලය මදි වෙන්නට පුළුවන්. විභංග ප්‍රකරණේ මාතෘකා 18ක් විභංග ප්‍රකරණයේ දක්නට ලැබේ. න්‍යාය තුනකට අනුව ඒවා විභාග කර දක්වනු ලැබේ. මාතෘකා 18ක් විභංග ප්‍රකරණයේ තියෙනවා. න්‍යායන් තුනකට අනුව ඒවා විභාග කරලා තියෙනවා. ඒ මාතෘකා 18 බවට පත් වෙන්නේ කඳ ආයතන ධාතු, පච්ච ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද, සතිපට්ඨාන, සම්මප්පදාන, ඉද්ධිපාද, බොජ්ජංග, මග්ග, ධාන, අපමඤ්ඤා, සික්ඛාපද, පරිසම්බිදා, ඥාන, කුද්දක වත්තු, ධම්මපද කියන මාතෘකා 18 මේ විභංග ප්‍රකරණය දකින්න තියෙනවා. මෙහි මුල් හයෙහි සත්‍යයන්ගේ මානසික හා කායික සංඝටක ඇතුළත් වේ. කායික සහ මානසික සංඝටක තමයි මේ 1-2 කන්ද ආයතන ධාතු, සත්‍ය, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාදි කියන හයතුලින්ම සාකච්ඡා වෙන්නේ පුද්ගලයා හා සම්බන්ධ කායික මානසික සංඝටකයන් පිළිබඳවයි. මෙම සංඝටක සියල්ල හසුරුවන ප්‍රධාන නියාම දෙකක් පිළිබඳවද විභංග ප්‍රකරණය දක්වයි. මේ සංඝටක සියල්ලක්ම හසුරුවන ප්‍රධාන නියාම දෙකක් තියෙන බව උගන්වනවා විභංග ප්‍රකරණය. එම දෙක විදිහට සඳහන් වෙන්නේ අනිත්‍ය සහ පටිච්ච සම්පදා කියන සංඝටක.
නියාම දෙක. සංගතක හසුරුවන නියාම දෙක තමයි අනිත්‍යතා පටිච්ච සමුප්පාද කියන දෙක. හත්වෙනි කරුණේ සිට 12 වෙනි කරුණ දක්වා සත්වයන් සසරින් මුදවන මාර්ගයේ අංග දැක්වෙන අතර 13 සිට 18 දක්වා ඇති කරුණු වලින් මුල් කොටසේ දැක්වෙන කරුණු තවත් පුළුල් ලෙස විග්‍රහ කරලා තියෙනවා. මාතෘකා 18කට අනුව විභංග ප්‍රකරණයේදී තොරතුරු ඉදිරිපත් වෙනවා. ඒ 18 අපි ඉදිරිපත් කළා. ඒ 18න් පළවෙනි 6ේ තියෙන විශේෂත්වය අපි කිව්වා. ඒ සංඝටක පිළිබඳව නියාමයන් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා කිව්ව විභංග ප්‍රකරණයේදී. ඒ දෙක තමයි අනිච්ච සහ පරිච්ඡ සම්පාද කියන්නේ කියලා කිව්වා. 7වෙනි කරුණේ ඉඳලා 12වෙනි කරුණ දක්වා තියෙන සත්වයන් සසරින් මුදවන මාර්ගයේ අංග පිළිබඳ විස්තර කියලා කිව්වා. 13 ඉඳලා 18 දක්වා ඇති කරුණු වලින් මුල් කොටස්වල දැක්විලා තියෙන කරුණු පිළිබඳවම තවත් පුළුල් ලෙස කරපු විග්‍රහයන් තමයි දක්ින්නට තියෙන්නේ. එහෙමනම් විභංග ධම්මසංගණී ප්‍රකරණයේ සහ විභංග ප්‍රකරණයේ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්නට කියන ප්‍රශ්නය සඳහා ලකුණු 6ක ප්‍රශ්නය සඳහා ඒ විදිහට පිළිතුරු සපයලා තුන්වෙනි ප්‍රශ්නය කරා අපි යොමු වෙනවා. සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය කවරේ දෙයි හඳුන්වා දෙන්න. අභිධර්ම සම්ප්‍රදායන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා මේ අභිධර්මයේ පොත යටතේ. ඉතින් සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය ඒ සම්ප්‍රදායන් අතරින් විශේෂයි. ථේරවාදී සම්ප්‍රදායට අමතරව ඉතාමත් වටින ආභිධම්මික ඉගැන්වීම් ඉගැන්වෙන ආභිධම්මික සම්ප්‍රදායක් තමයි සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය. ලකුණු 7ක ප්‍රශ්නයක් අපි බලමු. ඒ සඳහා මොනවද අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය ථේරවාදී අභි සම්ප්‍රදායෙන් වෙන්ව සකස් වූ නිකායික ඉගැන්වීමකි. සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය ථේරවාදී සම්ප්‍රදායිකයන්ගෙන් වෙන් වෙලා සකස් වෙච්ච නිකායික ඉගැන්වීමක්. එහෙත් සර්වාස්තිවාද සම්ප්‍රදාය තුළ සංවර්ධනය වී ඇති ධර්ම අභිධර්ම සම්ප්‍රදාය ඉතා දියුණු මට්ටමකට සංවර්ධනය වී තිබේ. ථේරවාදී සම්ප්‍රදායට වඩා ඉක්මවලා ගියපු අවස්ථාවන් පිළිබඳව සමහර විට සර්වාස්තිවාදී නිකායෙන් මේ ථේරවාදී නිකායෙන් සර්වාස්තිවාදී නිකාය වෙන් වෙලා ආවත් ථේරවාදී සම්ප්‍රදායත් ඉක්මවලා ගියපු ඉගැන්වීම් සර්වාස්තිවාදී නිකාය තුළ ඉගැන්වෙනවා අභිධර්මයේ පිළිබඳව. මහායානිකයන්ට පවා සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදායේ ඉගැන්වීම් වලින් මිදීමට නොහැකි වී තිබීම විචාරකයන්ගේ පවා අවධානයට යොමු වූ අවස්ථාව. විචාරකයන් පවා විශේෂ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය තුළ ඉගැන්වෙන අභිධර්ම ඉගැන්වීම් පිළිබඳව. ථේරවාදී අභිධර්මයේ උගන්වනු ලබන්නේ පරමාර්ථ ධර්ම හතරක් වත් සර්වාස්තිවාදීන් අභිධර්මයේ චිත්ත විප්‍රයුක්ත ධර්ම නම් තවත් ධර්ම 14ක් උගන්වනු ලැබේ. පරමාර්ථ ධර්ම හතරක් චිත්ත චෛතසික රූප සහ නිබ්බාන කියන හතර තමයි අභිධර්ම සම්ප්‍රදායික ඉගැන්වීම තුළ ථේරවාදීන් උගන්වන්නේ. හැබැයි චිත්ත විප්‍රයුක්ත කියලා ධර්මයන් 14ක් පිළිබඳව සර්වාස්තිවාදීන් උගන්වලා තියෙනවා. ඒ හැරෙන්නට අසංකත ධර්ම සංඛ්‍යාවද ඔවුන් විසින් වැඩි කොට තිබේ. අසංකත ධර්ම එකක් විදිහටයි ථේරවාදී සම්ප්‍රදාය තුල උගන්වන්. හැබැයි මේ සර්වාස්තිවාදී සම්ප්‍රදායික ඉගැන්වීම තුල අසංකත ධර්ම සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. ඔවුන් විසින් වැඩි කොට තිබේ. ථේරවාදී පාලි අභිධර්මයේ නිර්වාණය එකම අසංස්කෘත ධර්මයේ වශයෙන් දක්වා ඇත. එහෙත් සර්වාස්තිවාදීන් අසංස්කෘත ධර්ම තුනක් දක්වයි. අසංස්කෘත ධර්ම තුනක් උගන්වනවා. ථේරවාදී සම්ප්‍රදාය තුල උගන්වන්නේ අසංස්කෘත ධර්ම එකයි. ඒ තමයි එකම නිර්වාණය. සර්වාස්තිවාදීන් අසංකත ධර්ම තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ, ආකාශ වශයෙන් ඔවුන් දක්වන ධර්ම සංඛ්‍යාව 75කි. ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ, ආකාශ කියලා කොටස් තුනකට අභිධර්ම සම්ප්‍රදායේ තොරතුරු ඉදිරිපත් කරනවා.
ඔවුන් දක්වන ධර්ම සංඛ්‍යාව ධර්මයන් සියල්ලක්ම 75යි. සංස්කෘත ධර්ම 72යි, අසංස්කෘත ධර්ම 3යි. එම ධර්ම වර්ග කර ඇත්තේ මෙසේ. සර්වාස්තිවාදී නිකායික ඉගැන්වීම තුළ අභිධර්මයේ විදිහට උගන්වන ඉගැන්වීම තුළ ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ ආකාශ කියලා කොටස් තුනකට වෙන් කරනවා. ඊට අමතරව සංස්කෘත ධර්ම 72ක් විදිහටත් අසංස්කෘත ධර්ම තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. චිත්ත එකක්, චෛතසික 46ක්, රූප 11ක්, චිත්ත විප්‍රයුක්ත 14ක් සහ අසංස්කෘත ධර්ම තුනක් විදිහටයි සර්වාක්තිවාදී නිකාය තුළ අභිධර්මය පිළිබඳව උගන්වන්නේ. චිත්ත එකක්, චෛතසික 46ක්, රූප 11ක් සහ චිත්ත විප්‍රයුක්ත 14ක්. ඊට අමතරව අසංස්කෘත ධර්ම තුනක් වශයෙන් සර්වාස්තිවාදී නිකාය තුළ අභිධර්මය පිළිබඳව උගන්වලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙන් අපි කතා කළේ සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය කවරේදැයි හඳුන්වා දෙන්නේ කියන ප්‍රශ්නේ. ඒ සම්ප්‍රදාය තුල ඉගැන්වෙන ඉගැන්වීම් සර්වාස්තිවාදී සම්ප්‍රදාය ආරම්භ වීම පිළිබඳව කනිෂ්ක රජතුමාට මුලින් සර්වාස්තිවාදී නිකායක ඉගැන්වීම උගන්වපු හාමුදුරුවරු පිළිබඳව, කනිෂ්ක රජතුමාගේ කාලේ 4 වෙනි ධර්ම සංගායනාව පැවැත්වීමෙන් මේ සර්වාස්තිවාදී සම්ප්‍රදාය සංවර්ධනය වෙච්ච ආකාරය මේ ආදී වශයෙන් තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. අභිධර්ම සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය කවරේදැයි හඳුන්වා දෙන්න කියන ප්‍රශ්නෙට අපිට ප්‍රමාණාත්මක පිළිතුරක් ඉදිරිපත් කළාම අවශ්‍ය කරන ලකුණු හිමි කරගන්නට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය තුළ ඒ වගේ තොරතුරු සමූහයක් උගන්වලා තියෙනවා. අපි සාකච්ඡා කළේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර අභිධර්මයේ 2016-2017 වර්ෂයේ දෙවනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය ඉතාමත් ඉක්මනින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න පත්‍ර ව්‍යුහයන්, ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සැපයිය යුතු ආකාරයන්, ප්‍රශ්න පත්‍ර නිර්මාණය වීම සඳහා අවධානය යොමු කරලා තියෙන කරුණු පිළිබඳව, ස්ථාන පිළිබඳව මේ පාඩම් පෙළෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව තුළින් මේ පාඩම් ඉදිරිපත් කරන්නේ ඔබටත් පුළුවන් මේ පාඩම් හා සම්බන්ධ වෙන්නට. ඊළඟ පාඩෙන් මේ හමුවෙමු. එතෙක් ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.